නියමලියක නන්දරේ මමර කතා කරන්න. මට දෙන්නත් කතා කරන්න තියෙනවා. දෙන්නම එළියට ගිහිල්ලා. ඇයි මේ? මං යනවා පොලිසියට. වෙන කරන්න දෙයක් නැහැ. මේ පොඩක් ඉන්න. මොකද්ද මේ කියලා කියන්නේ? මම සමීත ගහන ගෑන් එකක් සෙට් කළා. කවුද ආට කිව්වේ? නිමේෂ්. ඒක නිමේෂ්ගේ බොරු අත්තාරක. නිමේෂ් කියන දේවල් ඇත්තර ගන්න තරම් ඔයා මෝඩද? වෙලා තියෙන්දී මං කියන්න. මාම සමීර් ගැන හොයන්න ඔෆිස් එකේ කෙනෙකුට බාර දීලා. එච්චරයි. සමීර් ඒක තමයි වැරදි විදිහට තේරුම් අරගෙන තියෙන්නේ. සමීර් ගැන මොනවා හොයන්නද? නිකං විස්තර. හෙක්ට මහත්තයා සමීර් ගැන දන්නවා වුණාට නැන්දයි මාමයි සමීර් ගැන මොකුත්ම දන්නේ නෑනේ. ඒගොල්ලෝ සමීර් ගැන හොයන්න ඕනේ නෑ. ඕන දෙයක් කරගත්තා වේ තාරකා. ඔයාටවත් සමීරටවත් ඒකෙන් කරදරයක් නෑනේ. අනික සමීර්ගේ පස්සෙන් පැන්නුවයි කියලා මොනවා හොයාගන්නද? බය වෙන්න ඕනි. එයා හොර වැඩක් කරනවා නම් විතරයිනේ. නිර්මලියක්කට හොඳටම ෂුවර්ද මාමා එයා ගැන විස්තර හොයන එක විතරයි කරන්නේ කියලා? ඔව් ඔව්. මං ඒගොල්ලෝ කතා කරනවා අහගෙන හිටියා. එහෙමනම් කමක් නැහැ. මේ ගැන සමීරට කියන්න එපා. අපි මොකටද නිකන් එයාව කලබල කරන්නේ? ඔව්. විස්තර හොයාගත්තා කියලා ඉතින් ඒගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් නැහැනේ. අසංකල්ප මොනවා හරි තියෙනවද? නෑ නෑ. මම යා වෙන කාරණයකට. ඔෆිස් එක ඇතුලේ මිස්ටර් දානන්ද ගැන කට කතාවක් පැතිරෙනවා. මොනවද? කීප දෙනෙක් මගෙන් නොයෙක් දේවල් ඇහුවා. ඊට පස්සේ තමයි මම හොයලා බැලුවේ. මොනවද ඇහුවේ? මිස්ටර් දයානන්දගේ අතීත ගැන සමහරුන්ට ආරංචි වෙලා තියෙනවා. මිස්ටර් දයානන්ද මිස්ටර් නිහල් ජයමාන්නගේ ඩ්‍රයිවර් වෙලට බව සමහරු ඉටතර පරණ දේවල් දන්නවා. මිස්ටර් දයානන්දගේ පරණ නමත් හොයාගෙන. ඒත් මං කිව්වේ මේ කිසිම දෙයක් ඇත්ත නෙමෙයි කියලා. ඒ කියන්නේ මේ විස්තර පතුරවන එක්කෙනා මං ගැන හොඳටම දන්නවයි කියන එක නේද? ඔව්. එක්කෝ මේක කරන්නේ මිස්ටර් දයානන්ද හොඳටම දන්න කෙනෙක්. එහෙම නැත්නම් විස්තර හොඳට හොයාගත්ත කෙනෙක්. මේ තොරතුරු කොහෙන් දෙන්නේ කියලා මිස්ටර් සිල්ලර් හොයාගන්න බැරිද? මං උත්සාහ කළ බලන්න. මං ආයිමත් කොන්ක්‍රීට් තාච්චි උස්සනට කැමති මිනිහෙක් අපි ළඟම ඉන්නවා මිස්ටර් සිල්වා. මිනිහා දන්නවා මං ප්‍රපාතේ අද්දරටම ගිහිල්ලා ඉන්නේ කියලා. මිනිහා ගියේ අන්තිම පාර. මිනිහා හිතනවා ඒ පාරෙන් මං ප්‍රපාතේම යයි කියලා. මිස්ටර් දයානන්ද කලබල වෙන්න එපා. මේ ගැන දැනගෙන ඉන්න ඕන හන්දයි මං කිව්වේ. කලබල වුණොත් මං ප්‍රපාතේ වැටෙනවා. ඒක මං දන්නවා මිස්ටර් සිල්වා. ඒත් මට දැනගන්න ඕනේ මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. මැඩම් මොකක් හරි කාන්තා සංගමයක
සභාපතිකමට ඉල්ලනවාද? ඇයි මිස්ටර් සිල්ලා එහෙම හෙව්වේ? මේ කටකතාවල කොනක ඒ සංගමේ නමක් ගෑවිලා තියෙනවා. ඒකයි ඇයි බයිකේ කියලා අම්මා කියන්නේ හිතුණා. නිර්මලිය අක්කා කිව්වා ඔය ආවා කියලා. ඉතින් මං ආපහු හැරිලා. අපරාධනේ. මං නිර්මලිය අක්කට කිව්වාට කෝල් කරන්නත් එපා කියලා. ඒකට කමක් නෑ. පස්සේ අපි දෙන්නම යමු. හිමේෂ්ගේ බයික් එකක් තියෙනවනේ. මං ඔයාව ලස්සන ලස්සන තැන්වලට එක්කන් යන්න. ඔයාට ලස්සනට ෆොටෝස් ගන්නත් පුළුවන්. කැමරාවක් ගෙනව නේද? මේ ගෙනෙන්නේ. ඔය කැමරා එක නැතුව කොහෙවත් යන්නේ නැහැ කියලා අන්කල් හෙක්ට කිව්වට මාව බලන්න එනකොට නම් කැමරා එක කවදාවත් ගින්නේ නැහැ නේ සමීර්. තාරකා මං කැමරා එක ගෙනියන්නේ මට ලඟ වෙන්න බැරි ලස්සන දේවල් වල ලස්සන හැමදාම මගේ ළඟ තියාගන්න. ඔයා මගේ ළඟ ඉන්නෝනේ. ඒ නිසා මට වාගේ ෆොටෝස් ගන්න ඕනේ නැහැ. මං හරිම බයෙන් හිටියේ ඔයා හැමදාටම මාව තියාගන්න ලං කරගන්නේ නැති වෙයි කියලා. මොන දේ සිද්ධ වුණත් ඔයා කවදාවත් මගෙන් ඈත් වෙන්නේ නැහැ නේද සමී? මං අද බයෙන් ආවේ අර ගැන් එක මෙහෙත් ඇති කියලා. ඒක නිමේෂ්ගේ බොරුවක් සමීර්. සයික්ලින් කියන්නේ මගේ හොබි එක. පර්ත් වල හැම පාරක් ගානේ මාත් බයිකේ පදලා තියෙනවා. අනේ නිමේෂ්, ඔයාගේ අතට මේ මොකද උනේ? බල්ලෙක් කෑවා. ඔයාගේ අත රිදෙනවද? මේකෙච්ච ලොකු තුවාලයක් නෙමෙයි. රේබිස් වලට ඉන්ජෙක්ෂන් ගැහුවද? නෑ. අයියෝ නිමේෂ්, අත ඉන්ජෙක්ෂන් කෝස් එක පටන් ගන්න. It's very dangerous. බල්ලටද මටද? මං කියන දේ ජෝක් එකකට ගන්න එපා නිමේෂ්. මං එන්නම් ඔයත් එක්ක හොස්පිටල් යන්න. Let's go now. බල්ලට ඉන්ජෙක්ෂන් ගහලා තිබුණේ. එහෙනම් ඕනේ වෙන ගන්නේ නැහැ. ඊළ වැඩක් බලා ගන්නවා. ඔන්නේ ඉතින් ඔන්න අපුරු වෙනවා. ෂා! මරු! ඔන්න බලනවා ජයතිස්ස. අපන්න දෙයක් ගේන්න වරක් දන්න. ඒකටත් එක්ක ඔයා කතා විතර මාෂිනෝන තමයි කිරි ටොපි ගෙනා සර්ට දෙන්න කියලා. Thank you, thank you. එහෙත් මොනාර ගේන ආරද? දැන් යනවා. මට වැඩ දෙන්න. අපුරා. ජයතිස්ස මගේ හිතේ තියෙන දේ දන්නව නේද? නෝනා කාගේ කාගේ තිත්වල තියෙන දේවල් මම දන්නවා. Thank you ජයතිස්ස. කීට් ඔෆි ගැන කියපු දේ ගැන. නිමිෂ් නපුරු වගේ පෙවුනට හිත ඇතුලෙන් එයා හරි අහිංසකයි නේද? අනේ ඔව්. හරිම අහිංසකයි. Thank you.
සමීර් මම මේ විදියට ඔයත් එක්ක ඇවිදින්න හීන නැව්වේ ඔයව දකින්නත් කල. ඔයා ඔයාගේ හීන කුමාරි හැබෑ කරගන්නවා නේද? තාත්තා මගේ ළඟින් ඉන්නකම් මගේ එක හීනයක්වත් විඳින්නේ නැහැ සමීර්. අපි ටිකක් මෙතන නැවතිලා ඉඳලා යමු. සමේ මම අද උදේ ඔයාගෙන් අහපු ප්‍රශ්නට ඔයා උත්තරයක් දුන්නේ නැහැ. මොකද්ද? උත්තරේ තියා ඔයාට ප්‍රශ්නවත් මතක නැහැ. මම ඔයාගෙන් ඇහුවේ මොන දේ සිද්ධ වුණත් ඔයා කිසිම දවසක මගෙන් ඈත් වෙන්නේ නැහැ නේද කියලා. ඔයාට දැන්වත් උත්තර දෙන්න බැරිද සමේ? තාරක අර බයික් එක මතකද? නෑ. ඇයි? අපි ගෙදරින් එළියට එද්දිත් ওই බයික් එක හම්බ වුණා. පාරදිත් මං කීප සැරයක්ම දැක්ක ওই බයික් එක. මිනි අපිව ෆලෝ කරනවා. මාමෝ ආගෙන හොයන ඔෆිස් එක කෙනෙක්ට බාර දීලා. ෂුව එකටම ඔය එක නම වෙන්නේ නැති සමු. මං ගැන හොයන්න? අපි ඒ ගැන කියා කරන්න ඕනේ නෑ සමී. ඔහොම පස්සෙන් ඇවිල්ලා මොනා හොයා ගන්න. මගේ රිදි තාරකායි. සතුටින් හඬලා එක හිතකින් අතපෑ විදී තාලකාදී.